අයිබෝවන් චුටි දුලපුතල හැමෝටම ඔගොල බලනව ඇති කවුද මේ අලුත් මූණක් එක්ක ඇවිල්ලා ඉන්නේ කියලා නේද ඔව් චුටි දුවේ පුතේ ඉමාශි ආයතනයේ නැන්දලා මාමලා එක්ක එකතු වෙලා තුන ශ්‍රේණියේ ඔයාලට මව්බස පාඩම් මාලාව අරගෙන තමයි මේ ටීචර් ඇවිල්ලා ඉන්නේ ඔන්න දුවේ පුතේ හැම දෙයකටම කලින් චූටි දෙයක් කරන්න ඕනේ කට්ටියත් එක්කම දැන් අපේ ඉමාශි ප්‍රකාශන ආයතනයේ පුතේ ඉමාශි එඩියුකේෂනල් YouTube නාලිකාව තියෙනවනේ හැමෝම මුලින් මේක subscribe කරලා ඉන්න ඕනි. න මං චූටි අයිඩියා එකක් දෙන්නම්. අම්මිගේ හරි තාත්තිගේ හරි ෆෝන් එක අරගෙන අම්මි තාත්ති මට මේ ඉමාශි නැන්දලගේ YouTube channel එක aran දෙන්න කියලා ඒක හැමෝම subscribe කරන්න ඕනි. ඒ වගේම තමයි පුතේ ඔයගලගේ යාළුවෝ ස්කෝලේ යාළුවෝ ක්ලාස් එකේ යාළුවෝ මේ හැමෝටමත් කියන්න ලස්සන චූටි ටීචර් කෙනෙක් ඇවිල්ලා ඉන්නවා අපිට සිංහල උගන්වන්න ඔයාලත් එන්න කියලා යාළුවෝ හැමෝටම කියලා මගේ චූටි දුල පුතාල හැමෝම මේ නාලිකාව subscribe කරලා තියාගන්න ඕනේ මුලින්ම ඔන්න පුතේ දැන් ඔන්න ඕගොල්ලෝ බලනවා ඇති දැන් අද ටීචර් මොනවද මේ කරන්න ලෑස්ති වෙන්නේ කියලා අද මගේ දුල පුතාල කිසිම කෙනෙක්ට ලියන්න මුකුත්ම නැහැ දැන් බලනවා ඇති අම්මලා ලියන්නේ නැතුව කොහොමද මව්බස භාෂාව කරන්න කියලා නේද දුවේ පුතේ හරි අද මුලින්ම ඔයාලට කරන්න තියෙන්නේ චූටි දුවේ පුතේ ටීචර් කියන දේ හොඳට අහගෙන ඉන්න අපි මුලින්ම හැම දෙයකදීම වැදගත් වෙන පළවෙනි දේ තමයි පුතේ ඇහුම් කන් දෙන එක ඉතින් ඔන්න ටීචර් දුල පුතාලට ලස්සනම ලස්සන චිත්‍රයක් අඳින්න දේවල් ටිකක් කියනවා ඔයාල හැමෝම මේක හොඳට අහගෙන ඉන්න ඕනි. හරිද දුවේ පුතේ? පළවෙනිම එක තමයි හැමෝම මුලින්ම තමන්ගේ පොත හරි A4 කොලයක් හරි අරගෙන ලෑස්ති වෙන්න ඕනි. ඔන්න දැන් අපි චිත්‍රයක් හඳින්න තමයි යන්නේ. හරිද? හරි. ලස්සන චිත්‍රයක් හඳින්න ඕනි හැමෝම. මං හැමෝටම ක්ලැප් එකක් දෙනවා. හැමෝම ලස්සන චිත්‍රයක් ඇන්දොත්. පළවෙනියටම පුතේ අපි ගන්න A4 කොලේ මැද ලස්සන ගෙයක් අඳින්න ඕනි හැමෝම. දැන් ඔන්න එක එක්කෙනා එක එක විදිහ ගෙවල් අඳි. අපි ඉන්න ගේ අඳින්න පුළුවන්, තමන් දැකලා තියෙන ලස්සනම ගේ අඳින්න පුළුවන්, තමන් ඉන්න ආස කරන විදිහ ගෙයක් අඳින්න පුළුවන්. මොකක් හරි කමන්නේ නැහැ. මගේ චූටි පැටව් ටික ලස්සන ගෙයක් තමයි මට ඇඳලා ඕනි. හරිද දුවේ පුතේ? හරි ඔන්න. දැන් අපි ගෙයක් ඇන්දානම් මගේ චූටි දුල පුතාල කියන්න අපිට ගෙදරට යන්න පාරක් ඕනි නේද? ඒක තමයි. එහෙනම් අපි ලස්සන පාරක් අඳිමු ගෙදරට යන්න. හරිද දුවේ පුතේ? ඊළඟට දැන් පාරවල් දැකලා තියෙනවනේ මගේ චූටි දුල පුතාලා. අපි පාරකට යනකොට චූටි දුවේ පුතේ ලස්සන ගස් වැල් තියෙනවා. දැකලා තියෙනවා නේද? එහෙනම් ඉතින් ලස්සන ගහකුත් අඳින්න ඕනේ ඔය යන පාරේ අයිනක. හරිද? ඊට පස්සේ චූටි දුවේ පුතේ මේ චිත්‍රය තියෙන විදිහට නම් මේක ලස්සන ගමක තියෙන ලස්සන චූටි ගෙයක්. චූටි දුල පුතාලා දැකලා තියෙනව නේද පුතේ? ලස්සන වෙල් යායවල් මැද්දේ, ලස්සන කඳු පන්ති මැද්දේ, ලස්සන ටිර පායගෙන එනකොට ලස්සන ගෙයක් චූටි දුල පුතාලා මවා ගන්නකෝ. දැන් ඇත්තටම මගේ චූටි දුල පුතාලා ගොඩක් අය ඉන්නේ නගර බදාසන්නවනේ. එතකොට අපිට මේ අත්දැකීම තියෙනවද දුවේ පුතේ? නැහැ. එහෙනම් අපි ඉතින් මවාගෙන කොහොමද මෙහෙම ලස්සන ගෙයක් අඳින්නේ කියලා චූටි දුල පුතාලා අඳින්න ඕනේ. මං අන්තිමට හැමෝගෙම චිත්‍ර ටික බලනවා. හොඳද? ඊට පස්සේ පුතේ ඈතින් පේන කඳු වැටියක් අඳින්න ඕනේ. ලස්සනට ඔයාලට හිතෙන විදිහට තනි කන්දක් වෙන්න පුළුවන් කඳු වැටියක් වෙන්න පුළුවන් ලස්සනට අඳින්න ඕනේ. මං දන්නවා මගේ චූටි දුල පුතාලා හැමෝම ගොඩක් දක්ෂයි කියලා. ඊළඟ එක පුතේ ඔන්න අපි හැමෝම දකින්න ආස කරන දෙයක් ඉර මාමව දැකලා තියෙනවද? හැමෝම දැකලා තියෙනව නේද චුටි දුවේ පුතේ? අපි උදේට ඉස්කෝලේ යන්න නැගිටින්නේ මොකක් පෑවුවට පස්සේද? ඉර පෑවුවට පස්සේ. ගොඩක් හොඳයි. එහෙනම් දුවේ පුතේ ලස්සනම ලස්සන බෝල රවුමක් එක්ක ලස්සනම ලස්සන කහපාටින් මගේ චුටි දුල පුතාලා ලස්සන ඉරක් ඇඳලා ලස්සනට පාට කරන්න ඕනේ. හරිද දුවේ පුතේ? ඊළඟට තියෙනව චුටි දුවේ පුතේ පියාඹගෙන පියාඹගෙන යන කුරුල්ලෝ ටිකක් අඳින්න. මං දන්නවා චූටි දුල පුතාලා හරිම ආස කරන සතෙක් තමයි කුරුල්ලා කියලා කියන්නේ.
අද දවසේ මං චූටි දුල පුතාලට චූටිම දෙයක් අරන් ඇවිල්ලා තියෙනවා. ලස්සන කුරුල්ලෝ ටිකක් ගැන ලස්සන කතාවක්. එහෙනම් චූටි දුවේ පුතේ ලස්සන කුරුල්ලෝ ටිකක් අඳින්න ඕනි. ඔයාලා කැමති කුරුල්ලෝ. ගිරව් වෙන්න පුළුවන්. ඕනම කුරුල්ලෙක් පුතේ ලස්සනට අඳින්න ඕනි. ලස්සනට ඇඳලා ලස්සනට පාට කරන්න ඕනි. හරිද? හරි. ඔන්න දුවේ පුතේ දැන් මට පෙන්වන්න බලන්න හැමෝම ඇඳපු චිත්‍ර ටික. ගොඩාක් හොඳයි. ලස්සන චිත්‍ර ගොඩාක් ඇඳලා හැමෝම. මගේ චූටි දුල පුතාලා හරීම දක්ෂයි. එහෙනම් චූටි දුවේ පුතේ ඕක ලස්සනට පාට කරලා ටීචර්ට ඊළඟ දවසේ පෙන්වන්න ඕනේ. හරිද චූටි දුවේ පුතේ? හරි. අපි බලමු. ඔන්න තියෙනවා ටීචර් චූටි දුල පුතාලට ගෙනපු චූටිම චූටි දේ. මොකද්ද දන්නවද? මගේ චූටි දුල පුතාලා හැමෝම තුන ශ්‍රේණියේ පළවෙනි පාඩම. මොකද්ද කියන්න බලන්න හයියෙන් කියන්න. හරි. කොරව පැටික්කිට අකුරු කියෝ පුදා. මගේ චූටි දුල පුතාලා හැමෝම ඉගෙනගෙන තියෙනව නේද මේ පාඩම? හරි චූටි දුවේ පුතේ. දැන් ඔන්න මුලින්ම පාඩමට යන්න ටීචර්ට හරීම කම්මැලි. මන් දන්නවා මගේ චූටි පැට්ටෝ ටිකටත් හරීම කම්මැලි කියලා. ඉතින් චූටි දුවේ පුතේ අපි ලස්සන කුරුල්ලෝ ගැන කියවෙන ලස්සන ගීතයකට චුට්ටක් නටලා පෙන්නමුද? ආසයි නේද ඔයගොල්ලෝ? හරි. එහෙනම් චූටි දුවේ පුතේ ඔය ඉඳගෙන ඉන්න තැනින් නැගිටලා ඔන්න චූටි දුවල පුතාලට කරන්න තියෙන්නේ ටීච එක මොනා කරන්නද? චුට්ටක් නටන්න. හරිද? මම මේ දැන් හැමෝම දන්න ලස්සනම ලස්සන සින්දුවක් තමයි කියන්න හදන්නේ. මුළු සින්දුවම නෙවෙයි චූටි දුවේ පුතේ. චූටි කෑල්ලක් කියලා අපි චූට්ටක් නටමු නේද? ආසයි නේද හැමෝම? හරි. අහලා තියෙනවද හැමෝම චූටි කුරුල්ලනි චූටි බටිත්තනි කියලා ලස්සන සින්දුවක් තියෙනවා. ටීචර් නම් පොඩි කාලේ ආසම සින්දුවක්. ටීචර් පොඩි කාලේ ඉඳලා ගොඩාක් කල් යනකම් ওই සින්දුව නටලා තියෙනවා. මොන්ටිසෝරිය නටලා තියෙනවා. එක වසර නටලා තියෙනවා. මන් දන්නවා මගේ චූටි දූල පුතාලා චූටි කාලේ හොටක් දාගෙන පිහාට දාගෙන ලස්සනට නටන්න ඇති නේද? හරි. අපි එහෙනම් දැන් නටමුද? ටීචර් දෙපාරක් සින්දුව කියනවා. චූටි දූල පුතාලා පළවෙනි පාර බලන් ඉන්න ඕනේ ටීචර් නටන්නේ කොහොමද කියලා. හැබැයි එකක් ටීචර් නටනකොට මගේ චූටි දූල පුතාලා ටික ටීචර්ත් එක්ක සින්දුව කියන්න ඕනේ. හරිද? ඔන්න එහෙනම් අපි පටන් ගමු. චූටි කුරුල්ලනි චූටි බටිත්තනි පියාසලා හසේ රංචු ගැසී පිය බන්න ඉතිං ලස්සන ආකාසේ කන්ද උඩින් අර ලස් සන හිරු නැග ලොවම එළිය කරනා කුරුලු හඬින් මුළු ලොවම අවදි කර දවස උදා වෙනවා. ලස්සනයි නේද? එහෙනම් මගේ චූටි දුවල පුතාලා ටීචර් එක නටමුද? ඔන්න පටන් ගමු. චූටි කුරුල්ලනි චූටි බටිත් තනි පියාසලාහසේ රංචු ගැසී පිය බන්න ඉතිංහල් ලස්සන ආකාසේ කන්ද උඩින් අර ලස්සන හිරු නැග ලොවම එළිය කරනා කුරුලු කර දවස උදා වෙනවා. ගන්න හැමෝම අම්පුඩියා. හරි. මගේ චූටි දුල පුතාලා ටික ලස්සනට නැටුවා. හරි චූටි දුවේ පුතේ. ඔන්න දැන් ටීචර් පාඩමට යන්න හදන්නේ. දැන් මුලින්ම කියන්න ඕනි චූටි දුල පුතාලාට මතකද චූටි දුල පුතාලා අකුරු කියවපු දවස? චූටි නිසා මතකත් නැතුව ඇති මගේ චූටි පැටව ටිකට. පුතේ අපේ ජීවිතේ එනවා හරි ලස්සන දවසක්. අපේ අම්මයි අපේ තාත්තයි සමහර විට තමන්ගේ ගමේ පන්සලේ ලොකු හාමුදුරුවෝ ඒ කවුරුම හරි කෙනෙක් පුතේ අපිට පළවෙනියටම අකුරක් කියලා දෙන දවස තමයි අපි අකුරු කියවෙන දවස කියලා කියන්නේ චූටි දුවේ පුතේ.
ඉතින් ඔන්න මේක මිනිස්සු විතරක් කරන දෙයක් නෙවෙයි. දැන් මං ඉස්සෙල්ලා නටලා පෙන්නුවානේ කුරුල්ලෝ ගැන නේද? ඉතින් පුතේ මේ කුරුළු ගමක්. කුරුල්ලොම විතරක් ඉන්න තැනක්. එතකොට පුතේ මෙයාලගේ ඉපදෙන චූටි පැටවුට ඒගොල්ලොත් ඉතින් අකුරු කියන්න එපැයි නේද පුතේ? අපිට තේරෙන්නේ නැති වුණාට ඒගොල්ලන්ටත් භාෂාවක් තියෙනවනේ නේද? හරි. ඔන්න පුතේ කොරවක් පැටික්කි. මේ මුළු පවුලටම කියන්නේ කොරවක්කො පවුලක් කියලා. චූටි පුතාලා කොරවක්කො දැකලා තියෙනවද? හරි, දැකලා නැති අය අම්මලට කියන්න ඕනේ, අම්මේ මට කොරවක්කෙක් පෙන්වන්න. අද අපේ සිංහල ටීචර් කිව්වා කොරවක්කෙක් කියලා කුරුල්ලෙක් ඉන්නවා කියලා නේද? හරි. ඔන්න පුතේ එකෝමත් එක රටක ලොකු කැලෑ රොදක කොරවක්කෝ කියලා කියන කුරුල්ලෝ කට්ටියක් හිටියා. දැන් මගේ චූටි දුවල පුතාලා මට කියන්න කොරවක්කෝ ඉන්නේ කොහෙද? කැලෑවක. හරිම හොඳයි. එහෙනම් පුතේ ඊට පස්සේ බලමු මොකද වෙන්නේ කියලා. මේක ලස්සන කතාවක්. එකමත් එක දවසක ඔන්න කොරවක්කි කොරවක්ක දැකලා කතා කරලා කියනවා. ඒ කියන්නේ පුතේ කොරවක්කි කියන්නේ අම්මා. දැන් අපේ අම්මා කියලා හිතන්නකෝ. අපේ අම්මා තාත්තට කතා කරලා කියනවා අපේ කොරවක් පැටික්කිට දැන්නම් අකුරු කියවන්න කියාපු කාලේ කියලා. දැන් අපේ චුටි දුල පුතාලගේ අම්මලත් එහෙමනේ. ඔන්න තාත්තට කියනවා කතා කරලා මේ දැන්නම් අපේ පුතාට අකුරු කියවන්න ඕනේ නේද? හරි. ඔන්න ඒ වගේ දැන් මේ කුරුළු පවුලේ අම්මත් කියනවා තාත්තට අපේ කොරවක් පැටික්කිට අකුරු කියවන්න කියාපු කාලේ මේක කියලා. ඔන්න ඊට පස්සේ කොරවක්ක මොකද කරන්නේ? තාත්තා දැන් පුතේ මේගොල්ලෝ කුරුල්ලෝනේ. මෙයා ඔන්න කන්දක් උඩ තියෙන චූටි පුතා ලස්සනට මවා ගන්න ඕනි හොඳද? ලස්සන කන්දක තියෙන කැන්ද ගහක පුතාලා දැකලා තියෙනවද කැන්ද ගස්? හරි. ඔන්න කැන්ද ගහක අත්තකට නැගලා කොවාක් කොවාක් කියලා කෑ ගහලා අනිත් කුරුල්ලන්ටත් ඇහෙන්න කියනවා අපේ කොරවක් පැටික්කිට අපි අකුරු කියවනවා, කරුණා කරලා මේ නැකතට හැමෝම එන්න කියලා. දැන් එහෙමනේ පුතේ, දැන් ඔන්න අපේ තාත්තත් අපේ අම්මා කිව්වට පස්සේ අපේ පුතාට අකුරු කියවන්න ඕනි කියලා අපේ තාත්තා මොකද කරන්නේ? යාළුවෝ හැමෝටම කියනවා නේද අපේ පුතාට අද අකුරු කියවනවා අනිවාර්යෙන් එන්න ඕනි එහෙම කියලා කියනවා නේද? ඒ වගේ තමයි පුතේ. මේ කොරවක් අම්මයි තාත්තයි චූටි පුතාලගේ අම්මයි තාත්තයි වගේම මේ චූටි පැටියට හරි ආදරේ. ඒකයි තාත්තා කියන්නේ හැමෝටම අපේ චූටි පැටෙක්කිට අකුරු කියවනවා හැමෝම නැකතට එන්න ඕනි කියලා. ඔන්න පුතේ දැන් ආව අකුරු කියවන නැකත් දවස. දැන් මේගොල්ලෝ අකුරු කියවන්න දවසක් දාගෙන ඒ වෙලාවට තමයි පුතේ, හොඳ සුබ වෙලාවට තමයි පුතේ අපි නැකත් වෙලාව කියලා කියන්නේ. මගේ චූටි දුල පුතාලා මේ කියන හැම වචනයක්ම හොඳට අහගෙන ඉන්න ඕනේ. හරිද? දැන් ඔන්න කැලේ ඉන්න ඔක්කොම කුරුල්ලෝ ටික ඇවිල්ලා පුතේ. දැන් මේගොල්ලොන්ගේ නෑදෑයෝ කුරුල්ලෝනේ. එතකොට ඔන්න ඔක්කොම කුරුල්ලෝ ටික ඇවිල්ලා කවුඩු පණික්කියෝයි කාක්කොයි කැස්වටුවෝයි කෑදැත්තොයි කිරිල්ලුයි ඇටිකුකුලොයි වලිකුකුලොයි කොක්කුයි කෝකිලයොයි ඔක්කොම ඇවිල්ලා. දැන් චූටි පුතාලට මතකද ටීචර් කියපු කුරුල්ලන්ගේ නම් ටික? මං ප්‍රශ්නයක් අහනවා අන්තිමේට, මං දන්නවා මගේ චූටි දුල පුතාල හැමෝම උත්තර දෙනවා කියලා. හරිද? මේ ඔක්කොම දැන් ඔන්න එනවා අකුරු කියවන නැකතට. එතකොට කෙවිලියා අහනවා ඇයි දැක්කේ නැද්ද අකුරු කියවන්න කීවේ බකමූණට? දැන් ඔන්න චූටි දුවේ පුතේ මං ඕගලන්ට පාඩම පටන් ගද්දිම කිව්වා අපි අකුරු කියවන කොටනම් පන්සලේ හාමුදුරුවෝ නැත්තම් අපේ අම්මා අපේ තාත්තා මේ කවුරු හරි තමයි අපිට අකුරු කියවන්නේ. දැන් ඔන්න මේගොල්ලෝ කුරුල්ලෝනේ. මේ අම්මයි තාත්තයි අකුරු කියවන්න කියලා බාර දීලා තින්නේ කාටද පුතේ? බකමූණට. දැකලා තියෙනවද බකමූණව? මෙහෙම කර ලැස් දෙකක් තියාගෙන බූම් බූම් හූම් හූම් ගගා ඉන්න බකමූණෙක් දැකලා තියෙනව නේද හැමෝම? හරි පුතේ. ඔන්න ඉතින් බකමූණ මොකද කරන්නේ? අර චූටි කොරවක් පැටික්කිට කතා කරනවා. කතා කරලා කියනවා මුලින්ම කයන්න කියවමු කියලා.
ඔන්න පුතේ මෙයාලා කියවන පළවෙනි අකුර තමයි කයන්. හරිද? ඊට පස්සේ බකමූණ කියනවා කයනුකි කයන්නේ කයන්නට ඇලපිල්ල ලියාලූයෙන් කායන්නේ කියලා. බකමූණා කවුරුත් කරන ආකාරයටම කියවනවා. දැන් ඔන්න මේගොල්ලෝ මීට කලින් අකුරු කියවලා තියෙනවනේ පුතේ. බකමූණ තමයි මේ හැමෝටම අකුරු කියවන්නේ. එතකොට බකමූණ දන්නවා කොහොමද අකුරු ටික කියවන්න ඕනි කියලා. දැන් ඉතින් මේ කොරවක් පැටික්කි චූටීනේ දඟලනවා පුදුම විසයක් තියෙන්නේ. එතකොට කොරවක් පැටික්කි ටිකක් අකී කරුයි. තේරෙනවනේ ඕගොල්ලන්ට නේද? අපේ සමහර චූටි පැටවුනුත් ඉන්නවනේ ඒ වගේ. ඔන්න ඊට පස්සේ කොරවක් පැටික්කි කට ඇරලා කෑ ගහලා ක්වාක් ක්වාක් කියලා කියනවා. ඔයාලා දන්නවද කොරවක්කන්ට මේ තාකල් වෙනකන් අකුරු කියවන්න බැරි හේතුව ඔන්න ඕක තමයි. හරි පුතේ. දැන් ඔන්න ටීචර් ලස්සන කතාවක් පුතාලට කියලා දුන්නනේ නේද? දැන් ඔන්න ටීචර් චූටිම චූටි ප්‍රශ්න ටිකක් අරන් ඇවිල්ලා තියෙනවා මගේ චූටි දුල පුතාලා හැමෝටම හැමෝගෙම අහන්න. ඔන්න දැන් ටීචර් අහනවා පළවෙනි ප්‍රශ්නේ. අකුරු කියවුවේ කාටද? දැන් ඔන්න ටීචර් කියපු එක මගේ චූටි පැටවු ටික අහන් හිටියානම් මට ටග් ගාලා උත්තරේ දෙන්න ඕනි. කාටද පුතේ? ඔව්, කොරවක් පැටික්කිට. ගහන්න හැමෝම පොඩියක්. හොඳම හොඳ ළමයි ටිකක් තමයි ඉන්නේ. එහෙනම් දෙවැනි ප්‍රශ්නෙත් ඔන්න ටීචර් අහනවා. හොඳද? මේ කොරවක්කු ජීවත් වූයේ කොහෙද? මගේ චූටි දූල පුතාලට මතකද ටීචර් කිව්වා කුරුල්ල කොහෙද ජීවත් වෙන්නේ කියලා. කියන්න බලන්න. ලොකු කැලෑ රොදක. හරියටම හරි. මගේ චූටි දූල පුතාලා ටික හොඳට අහන් ඉඳලා තියෙනවා. තුන්වෙනි ප්‍රශ්නේ. කොරවක්කා අකුරු කියවන නැකතට අනෙක් අයට ආරාධනා කළේ කෙසේද? ඔන්න මතක ඇති මගේ චූටි බබාලා ටිකට මම කිව්වා අපේ ගෙවල් වල නම් අකුරු කියවනකොට අපේ තාත්තා හැමෝටම කියනවා කටින් කටින් කියනවා කෝල් අරන් කියනවා. එහෙම තමයි අපේ තාත්තලා කියන්නේ. හැබැයි ඉතින් කොරවක්කට එහෙම කියන්න පුළුවන්ද පුතේ? බෑනේ. මෙයා මොකද කරන්නේ? කැලෑ රොදේ තියෙන කන්දක් උඩට නැගලා මේ කන්දේ තියෙන කැන්ද ගහට නැගලා තමයි ඒකේ අත්තක උඩ ඉඳලා හැමෝටම කියන්නේ අපේ කොරවක් පැටික්කිට අපි අකුරු කියවනවා මෙන්න මේ දවසේ නැකත තියෙන්නේ හැමෝම එන්න කියලා. නේද පුතේ? ඊළඟ ප්‍රශ්නේ. අකුරු කියවන නැකතට පැමිණි අනිත් අය කවුරුද? අම්මෝ, ඉතින් ගොඩාක් කුරුල්ල ජාති ආව නේද පුතේ? කියන්න බලන්න මතකය. හරි පුතේ. ඔන්න ඊළඟ ප්‍රශ්නේ තමයි චූටි දූල පුතාලගෙන් අහන. අකුරු කියවන නැකතට ආපු අනිත් කුරුල්ල කිරිල්ලිය කවුද කියලා. අම්මෝ, ඉතින් චූටි දූල පුතාලට මතක ඇති ගොඩාක් කට්ටි ආව නේද චූටි දුවේ පුතේ? කවුද ආවේ? කවුඩු, පණික්කියෝ, කාක්කෝ, කැස්වටුවෝ, කෑදැත්තෝ, කිරල්ලු, ඇටි කුකුලෝ, වලි කුකුලෝ, කොක්කු, කෝකිලයෝ, මේ ඔක්කොම ආවා. ගොඩාක් කුරුල්ලෝ ඇවිල්ලා නේද චූටි දුවේ පුතේ? හරි, ඊළඟ ප්‍රශ්නේ. කියන්නේ අන්තිම ප්‍රශ්නේ. ආයිනම් ප්‍රශ්න අහන්න හොඳේ. කොරවක් පැටික්කිට අකුරු කියවූයේ කවුද? මම කිව්වා චූටි දූල පුතාලට කුරුල්ලෝ අතර ඉන්න ගාම්භීර එක්කෙනෙක් තමයි මේගොල්ලන්ට අකුරු කියෙව්වේ. කවුද කියන්න බලන්න හැමෝම හයියෙන් කෑ ගහලා කියන්න බලන්න. අන්න හරි. කවුද පුතේ? බකමූණ තමයි අකුරු කියෙව්වේ. හරිම ෂෝ. මගේ චූටි දූල පුතාලා හැමෝම හොඳට අහගෙන ඉඳලා තියෙනවා. ඉතින් චූටි දුවේ පුතේ, ඔයාලගේ මව්බස පාඩමේ තියෙන පළවෙනි නිපුණතාවේ මොකද්ද? හොඳට ඇහුම් කන්දීම. මං හිතනවා මගේ චූටි දුල පුතාලා හැමෝම ටීචර් කියපු දේ හොඳට අහගෙන ඉඳලා හරි ලස්සන
ලස්සනට අහගෙන ඉඳලා අපි ලස්සන චිත්‍රයක් ඇඳලා අපි ලස්සන කතාවක් ඇහුවා නේද චුටි දුවේ පුතේ ආමතුණානේ අපිටව ලස්සන නැටුමකුත් නැටුවා නේද දැන් ඔන්න මම ලබන සතිය අහනවා මම නටපු නැටුම මතකද චුටි දුවලා පුතාලට කියලා මතකයි නේද දැන් මේක ඕගොල්ලෝ ගිහිල්ලා ඕගොල්ලන්ගේ යාළුවන්ට කියන්න ඕනි අපිට අලුත් ටීචර් කෙනෙක් ආවා අපි ලස්සන නැටුමක් නැටුවා මතකයිනේ ඔයාලට නේද හරි චුටි දුවේ පුතේ දැන් ඔන්න අපිට ඊළඟට තියෙන්නේ ළමා ගීතවලට සවන් දීම. මගේ චූටි දුල පුතාලා හැමෝම ළමා ගීත ගොඩාක් අහලා ඇති පුතේ. ළමා ගීත කියන්නේ මොනවාද? ළමයින් වෙනුවෙන් නිර්මාණය වුණු ගීත. එහෙනම් පුතේ හැබැයි අද අපිට තියෙන්නේ නම් මෙන්න මේ ගීතය. චූටි දුල පුතාලා අහලා තියෙනවද මේක? කවුරුද කවුරුද දැන් ලොක්කෝ? අපිමයි අපිමයි දැන් ලොක්කෝ කවුරුද කවුරුද දැන් ලොක්කෝ අපිමයි අපිමයි දැන් ලොක්කෝ හරි චුටි දුවේ පුතේ දැන් ඔන්න අපි නටන්න යන්නේ මේ සින්දුවට මගේ චුටි දුල පුතාලා හැමෝටම පුළුවන් නේද එහෙනම් ඔන්න මේ වචන ටික හැමෝම කටපාඩම් කරගන්න ඕනි. මම දන්නවා මේ සින්දුව අපේ චූටි දුල පුතාලා හැමෝටම පුළුවන් කියලා. ඔන්න එහෙනම් චූටි දුල පුතාලා හැමෝම ටීචර්ත් එක්ක සින්දුව කිය කිය නටන්න ඕනි. දැන් හැමෝම නැගිටිමුකෝ ඉන්න තැන් වලින්. නැගිට නේද මගේ චූටි පැටව ටික? හරි. ඔන්න එහෙනම් ටීචර් සින්දුව කියනවා. මගේ පැටව ටික ඔක්කොම ටීචර්ත් එක්ක නටන්න ඕනි. මහන්සි මන් දන්නවා මගේ චූටි පැටව ටිකට ටිකක් මහන්සි ඇති නේද ඒ වුණාට මන් දන්නවා මගේ චූටි පැටව ටික අද ගොඩාක් සතුටින් ඉන්නේ නැති සතුටින් හිටියා නේද කෑ ගහලා ඕ කියන්න හරි චූටි දුවේ පුතේ ඔන්න තාම පාඩම ඉවර නෑ අද මම කිව්වනේ මුළු දවසෙම චූටි දුල පුතාලට තියෙන්නේ නටන්න සින්දු කියන්න කවිවලට ඇහුම්කන් දෙන්න චිත්‍ර අඳින්න ඔන්න ඕව තමයි හරිද ඔන්න පුතේ ළමා කවිවලට සවන් දීම ඔන්න පුතේ මේ කවි ටික මම දන්නවා අපි චුටි දුල පුතාලා හැමෝම මේ කවි ටික දන්නවා කියලා මොකද අපි ඉස්කෝලේ අනිවාර්යෙන් මේ ටික කරනවනේ චුටි දුවේ පුතේ නේද මම ඔන්න පළවෙනි කවිය කියනවා ඉර පායන තෙක් නිදනා අයගේ වැඩ පමා වෙනා අරුණට පළමු එයිනා පිබිදෙනු මැන සෑම දිනා මොකද්ද පුතේ කියන්නේ අපි ඔන්න රැට හොඳට නිදා ගන්නවා මන් දන්නවා මගේ චුටි දුල පුතාලා හැමෝම
හරිම ආසයි දොය ගන්න නේද? උදේට අම්මලා නැගිට වෙනකන් නැගිටින්න නැතුව ඇති. හැබැයි ඔය අතර ඉන්නවා හරි චෝක් බබාලා ටිකකුත්. ඒ කියන්නේ අම්මා නැගිටවන්න කලින් නැගිටලා උදේම නැගිටලා තමන්ගේ වැඩ ඔක්කොම තමන් කරගෙන ඉස්කෝලේ යන මගේ චූටි බබාලා ඉන්නවා නේද? ඒක තමයි. මේ කවියේ මොකද්ද කියන්නේ පුතේ? ඉර පායන තෙක් නිදනා අයගේ වැඩ පමා වෙනා. ඔන්න චූටි දුවේ පුතේ දැන් ඔන්න ටීචර් හොඳටම නිදි. රෑ නිදාගත්තට පස්සේ ටීචර් සාමාන්‍යයෙන් නැගිටිනවා උදේ 6 විතර වෙනකොට. දැන් ඔන්න අද ටීචර්ට කම්මැලි හිතිලා ටීචර් 6 මාර විතර වෙනකන් නිදා ගන්නවා කියලා හිතන්නකෝ. ටීචර් මොකද කරන්නේ නැගිට ගමන්? ටක් ගාලා ඔක්කොම වැඩ කරනවා. හරිම හදිස්සියෙන් කිසිම ඉවසලිවන්ත කමක් නැතුව ටීචර් වැඩ කරගෙන 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 යනවා. ඔය අතර ටීචර්ට සමහර දේවල් අමතකත් වෙනවා පුතේ. ඉස්කෝලේ අරන් යන්න ඕනි පොත් අමතක වෙනවා. ටීචර් ලස්සනට ඇඳ ගන්න බැරි වෙනවා. ඔය මුකුත් තියෙනවද පුතේ? අපි වෙලාවට කලින් චුට්ටක් කලින් නැගිට්ටනම් නෑ නේද? අරුණට පළමුව එයිනා පිබිදෙනු මැන සෑම දිනා. අන්න ඒකයි චුටි දුවේ පුතේ කියන්නේ. අපි අරුණට පළමුව, ඒ කියන්නේ උදේ පාන්දරම පුතේ අපි නැගිටින්න ඕනි. මම දන්නවා මගේ චූටි දුල පුතාලා හැමෝම හොඳයි. හැමෝම කියන්න බලන්න, අත උස්සන්න බලන්න, හැමෝම උදේම නැගිටින අය. හරිම හොඳයි. ඔය පුතත් ගොඩක් හොඳයි. ඒ කියන්නේ මන් දන්නවා කොමලා ටික අත්තිස්සුවා. මගේ චූටි දුල පුතාලා හැමෝම හොඳ බබාලා. ඒ කියන්නේ අම්මලට වද දෙන්නේ නැහැ. උදේ පාන්දර නැගිටලා තමන්ගේ ඔක්කොම වැඩ ටික තනියෙන් කරගන්නවා. ඔන්න ටීචර් අප්පුඩියක් ගහනවා මගේ චූටි දුල පුතාලා හැමෝටම. ඊළඟ කවිය පුතේ. අලුයම දත් නොමැද එහෙන, මුව සෝදා නොගෙන එමෙන, අනිකෙකු ඉදිරියට මුහුණ, ගෙන නොද ඉවනු මැන කිසි දින. මේක මොකද්ද කියන්නේ? අපේ සමහර චූටි බබාලා ඉන්නවා දත් මදින්න හරිම කම්මැලි. ඒක හොඳ දෙයක්ද? කෝ බලන්න හොඳ දෙයක් කියන අත උස්සන්න. කවුරුත් අත ඉස්සුවේ නෑ. ඒ කියන්නේ මගේ චූටි දුල පුතාලා හැමෝම දන්නවා ඒක නරක දෙයක් කියලා. එහෙනම් පුතේ අපි හැමෝම උදේට නැගිට්ටම මොකද කරන්න ඕනි? හොඳට දත් ටික මදින්න ඕනි නේද චුටි දුවේ පුතේ? ඒ වගේම තමයි හොඳට මූණ සෝද ගන්න ඕනි. මොකද අපි ලස්සනට මූණ හෝදලා, ලස්සනට දත් ටික මැදලා, ලස්සන ඇඳුම් ඇඳලා, මගේ චූටි ගෑන් ළමයි ටික ලස්සන කොණ්ඩ දෙකක් ගැට ගහලා, චූටි පිරිමි බබාලා ටික ලස්සනට කොණ්ඩෙ පීරගෙන ඉස්කෝලේට යනකොට තමයි මල් වගේ චූටි බබාලාගේ මුළු පන්තියම ලස්සන වෙන්නේ නේද චූටි දුවේ පුතේ? එහෙනම් මම දන්නවා මගේ චූටි දුල පුතාලා ටික නම් මේ වගේ නරක වැඩ කරන්නේ නැහැ. හරිම හොඳයි නේද? ඒකනේ ටීචර් බබාලාට ආදරේ මෙච්චර. ඊළඟ කවිය පුතේ. කෑම කමින් චව් චව් යන සද්ද නගා නොවිකනු මැන, කැඳ ආදිය බොන කල දැන, නොකරනු හඬ සුරු සුරු යන. ඔන්න ඕකනම් මම දැකලා තියෙනවා චූටි බබාලා හරියට කරනවා. හැබැයි මගේ චූටි දූල පුතාලා නම් ඔය දේ කරන්නේ නැහැ. මොකද මගේ චූටි දූල පුතාලා හොඳ පුරුදු හොඳට දන්නවා. අපි පුතේ කෑම කනකොට චව් චව් ගාලා කනවද? නෑ නේද? මන් දන්නවා මගේ චූටි දුල පුතාලා කිසිම කෙනෙක් එහෙම කන්නේ නැහැ කියලා. අපි පුතේ හරීම පරිස්සමෙන් තමයි කෑම ටික කන්න ඕනි. පිටතට ශබ්ද ඇසෙන්නේ නැති වෙන්න. තේරුණාද මගේ දුවේ පුතේ? මම දන්නවා මගේ චූටි බබාලා කවදාවත් ඒ වැරද්ද කරන්නේ නැහැ කියලා. ඊළඟ දේ. කැඳ ආදිය බොන කල සුරු සුරු හඬ නගනවද? නෑ නේද? ඒක තමයි පුතේ. කෑම ජාතියක් කනකොට කවදාවත් චව් චව් ගාලා කෑම කන්න හොඳ නෑ. ඒක නරක පුරුද්දක්. ඊළඟ දේ. කැඳ, බීම, වතුර මේ දේවල් බොනකොට අපි සුරුසුරු ගාලා බොනවද? නෑ. මම දන්නවා මේ කිසිම නරක වැඩක් මගේ චූටි දුල පුතාලා නම් කරන්නේ නෑ කියලා. මොකද මට ඉන්නේ ගොඩාක් හොඳ දරුවෝ ටිකක්. එහෙනම් පුතේ ඊළඟ කවිය. ඉඳුල් අතින් පැන් බඳුනද, නාලනුව හැඳියාදිය, කටේ කෑම පුරවායිඳ,
නොදොඩන් කිසි විටක සම්බන්ධ. මෙන්න මේකෙන් කියනවා හොඳම හොඳ දෙයක්. අපි කවදාවත් පුතේ කෑම කකා ඉඳලා ඔය කෑම කාපු අතින් ගිහිල්ලා අල්ලනවද කෝප්ප හැඳි? නෑ නේද? දැන් ඔන්න චූටි දුල පුතාලා මවා ගන්න ඕනේ ටීචර් මේ කියන දේ. ඔන්න ටීචර් යනවා පුතේ ලොකු උත්සවයකට. කෑම ಜಾති ගොඩාක් තියෙනවා. එතකොට ඔන්න ටීචර් ගිහිල්ලා බත් බෙදා ගන්නවා, හොදි බෙදාගෙන ඔක්කොම බෙදාගෙන ටීචර් කනවා. ටීචර් චව් චව් ගාලා තමයි කන්නේ. ඔය කන ගමන් ටීචර් මේසේ උඩ තියෙන වතුර එකත් අරගෙන සුරු සුරු ගාලා බොනවා. බීලි ඉවර වෙලා අර දැන් කෝප්ප ඇල්ලුවේ තිඳුල් අතින් තියෙන හැඳියේ වැල්ලුවේ තිඳුල් අතින්. එතකොට චූටි බබාලට ටීචර්ව දැක්කම හරි පිළිකුලක් ඇති වෙනව නේද? ආ අන්න ඒක තමයි. එහෙනම් මම මේ කියලා දීපු කවිවල තියෙන දේවල් අපි කරන්න හොඳ දේවල්ද කරන්න හොඳ නැති දේවල්ද? හොඳ නැති දේවල්. හොඳ බබාල ටික. එහෙනම් පුතේ තව දෙයක්. අපි කටේ කෑම පුරෝගෙන අපේ සමහර යාළුවෝ ඉන්නවා චූටි දුල පුතාල දැකලා ඇතිනේ. කට මෙච්චර. මෙන්න මෙහෙම කට. කෑම පුළුවන් තරම් පුරෝගෙන 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 කනවා. අපි එහෙම කනවද පුතේ? නෑ. ඒ මදිවට කන. කෑම පුරෝගෙන විතරක් නම් කමන්නේ කතා කරනවා. කතා කරනකොට ඔක්කොම කෑම එළියට පයින්නවා. අනිත් කෙනාගේ මූණට කෑම විසික් වෙනවා. චුටි දුලපුතල මවා ගන්නකෝ. ඉස්කෝලේ ඉන්නව නේද ඔය වගේ යාළුවෝ? පොළු කටේම කෑම පුරෝගෙන කතා කරනකොට අනිත් කෙනාගේ මූණට කෑම විසික් වෙනවා නේද? සමහර වෙලාවට කැස්සක් එනවා. ඉතින් ඒක තමයි කියන්නේ චුටි දුවේ පුතේ, මේ තියෙන මේ කවි වලින් කියලා තියෙන්නේ අපි කරන්න හොඳ නැති දේවල්. ඔන්න මම හිතනවා අද චූටි දුවල පුතාල හැමෝම ටීචර්ත් එක්ක ගොඩාක් සතුටින් ඉන්නද කියලා නේද? කොබලන් අත උස්සන්න. හරි, හැමෝම අත ඉස්සුවා. ඒ කියන්නේ හැමෝම සතුටින් තමයි හිටියේ නේද? හරි පුතේ, ඔන්න අපි අද චිත්‍ර ඇඳා, ලස්සන කවි කිව්වා, ලස්සන ගීත කිව්වා, ලස්සන නැටුමක් නැටුවා. ඉතින් චූටි දුවේ පුතේ මේ වගේම ලස්සන පාඩමකින් එක්ක ටීචර් ආයි දවසක් එනවා චූටි දුල පුතාල ගාවට. මතක ඇතුව අර මම කියපු දේ කරන්න ඕනේ හොඳද? අපේ ඉමාශි ප්‍රකාශන ආයතනයේ තියෙන ඉමාශි එඩියුකේෂන් YouTube channel එක හැමෝම සබ්ස්ක්‍රයිබ් කරන්න ඕනේ. එහෙනම් පුතේ ටීචර් අදට ගිහිල්ලා එන්නම්. හැමෝටම සුබ දවසක්. අයබෝවන්.